වත්මන් ජනාධිපතිතුමා වත්මන් රජය බලයට පත් කරන්න කතා කරපු කෙනෙක් හැටියට මේ තරම් විග්මනට යලිත්වරක් මේ ආකාරයට කතා කරන්න ලැබෙයි කියලා මා විශ්වාස කළේ නෑ. අපි මේ දවස්වල හැම රැස්වීමකම දේශපාලන රැස්වීම නෙවෙයි මම කතා කරේ ජාතික තලයේ. ඒ රැස්වීම වලදී මම වැඩියෙන්ම කතා කරේ අද මේ මුහුණ පා තියෙන ප්‍රශ්න ගැන. ලෝකේ වෙන රටවල කෙසේ වුවත් අපේ රටේ අපි හැම දෙයක්ම සම්පතක් හැටියට සැලකුවා. අපි කියන්නේ ජල සම්පත, භූමි සම්පත, අලි සම්පත, මිනිස් සම්පත අපි සම්පතක් හැටියට සලකපු ජාතියක් හැමදේම. ඒ නිසා වරාය කියන්නේ අපේ ජාතියේ හදවත බඳ සම්පතක්. ඒ සම්පත් පිළිබඳව පසුගිය වකවානුව තුළම මා කතා කළා. ඒ කතා කළා තමයි 60 ගානකින් ඡන්ද ආරම්භ කළේ. ඒ ආරම්භ දීලා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් බඩේට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙවෙයි. අපි වෙන්දේසි ආණ්ඩුවක් එළවලා දැම්මා. වෙන්දේසි කාර ආණ්ඩුවක්. මම ඒ දවස්වල කිව්වේ මේ යහපාලන ආණ්ඩුව කියන්නේ ඩාන්ස්ටෙන්ඩන් කෙලට් ෂොක්මන් සමර වික්‍රම සා සමාගම වගේ කියලා. ඌ තරඟෙට වෙන්දේසි කරා. හැබැයි අර කොම්පැනි දෙකට දුන්න නම් අඩු ගානේ ගන්ටාරේ ගහන විකුණනවායි කියලා. මුන් ගන්ටාරේ දුන්න ගහ වරෙන් විකුණන්නේ නැහැ. දැන් අපි මේ ආණ්ඩුවට තවම විරුද්ධ නැහැ. දැන් මේ අන්තිමට කරන්න තියෙනේ මුලින් කරන જાතියක් නෙවෙයි අපි. මේ තියෙන්නේ අපි පණිවිඩ දීම. මේ තමයි පණිවිඩ දීලා निराकरणे करने के लिए अभी कहमें दिन अभी बहुत दुखी दला पीठों पर आंडू अक्कटे तो मेरे तत्व ऐड हो मेरे प्रश्न मेरे पिरिस मासम का साक्षात चाकर को तो मांग को मेरे का विंतरक ने भी मेरे गाही एक आप तक पामना ही मेरे इतने तेल टैंक की टीका इतने एमसीसी क्यों सुमा इतने पोस्टपेट नहीं दिया इतने इल्मनाइट दें शेर මේ හැම එකකටම ජාත්‍යන්තර බලවේග ඇහැ ගහගෙන ඉන්නවයි කියන එක අපි දන්නවා. ඒ නිසා මම කිව්වා මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි සියලු ප්‍රශ්න ගන්නවා නම් මම උනන්දු වෙමි. මේ කවුරුවත් දැකලා නෙවෙයි මම මේව කතා කරේ පහුගිය දවස්වල. ඒ කතා කිරීම නිසා තවත් ඊ රාත්‍රිය වෙනකොට මේ ආරංචි වෙලා තවත් උත්ති සමිති ගණනාවක් මට දුරකථනයෙන් කතා කරලා අපි එකතු වෙනවා කියන්නේ. इवागे में सिविल संविधान अपने एक तुकर करने पड़ेगा। अभी मैं राज्य विवेचने की रीमत अरुण के बारे में दी हूँ अभी विवेचने करूँ। आंधो हाथ भी आया थी। एक अंतरात के एक एक बार का लिस्ट लेने पा। एक आप ही करना। एक आप ही मगर लो। तो रिवरा ही नहीं। ऐसा मैं विवेचने या बारापत्तल विद विरुद्ध नैगेटला कथा करमु राजी